දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් අකුසලයක් විපාක දෙනකොට අකුසලේ බලවත් නම් යටපත් කරන්න බෑ තේරෙනවද අපි දන්නේ එයා සංඝයා S2න් දැකලා සිල්වත් ස්වාමීන් වහන්සේලා දැකලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් සිල් ස්වාමීන් වහන්සේලා දැකලා චෝදනා කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ S2න් S2ට අදාළව යම් අකුසල් කර්මයන් සිද්ධ කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඒ වෙනි බලවත් අකුසල් තියෙනවා නම් දැන් කුසල් වලින් යටපත් කරන්න බෑ බුදුරයන් වහන්සේ කියනවා පහන් පූජා කරන්නා S ලැබනවා කියලා යමෙක්ගේ ඇස් පෙනීමේ දුර්වලභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහන් පූජා කිරීමෙන් ඒ ඇස් පෙනීමට අදාළව කුසල් සංස්කාර රැස් වෙනවා කියලා ඊට අදාළ පින සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිලයතුරුම සිල්වතුන් දැකීම තමන්ගේ ඇස් පෙනීම යහපත් වෙන්න හේතුවක් කියලා. නිලයතුරුම සිල්වතුන්ගේ දැක්ම තමන්ගේ ඇස් පෙනීම ශක්තිමත් වීමට එක හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා වර්තමානයේ ඇස් දුර්වලතාවයන් හුඟක් වැඩි නම් ඒ වැඩි වෙනවා කියන සිල්වතුන් රොයක් අඩුයි කියන කාරණා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ සිල්වතෙක් වෙලා අනුන්ගේ ඇස් පෙනීම වර්ධනය කරන්න උපකාර වෙනවා. ඔබ සිල්වතෙක් වුණොත් ඒ සිල්වත්භාවය තුළින් ඔබ ඊට අදාළ කුසල් සංස්කාර රැස් කරනවා වගේම ඇස් දුර්වලයට ඇස් පෙනීම ලබා ගැනීමට අදාළ සහයෝගයත් ඔබ දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉම්මෙහා නිරේතුරුවම තමන්ගේ ඇස් දෙකේ දුර්වලභාවයන් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ පහන් ආලෝක පූජා කරන්න ඒ ඇස් පෙනීමට ගොඩාක් උපකාර වෙනවා. ඒ වගේම ඔය තව කෙනෙකුට කණ්ණාඩි පූජා කිරීම, ඇස් වලට අදාළ බෙහෙත්යේ පූජා කිරීම, සිල්වතුන් දැකීම එවැනි කාරණා අපිට යම් බලවත් අකුසල් තියෙනවා නම් යටපත් කරගන්න හේතු වෙනවා. නමුත් එතෙන්දී නෝනා අපි දන්නේ යා කොයි ආකාරයෙන් අකුසලයක් කරගෙන තියනවද කියන කාරණේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ නොපෙනෙන ඇස් දෙක කමටහනක් කරගෙන මේ ඇසේ අනිත්‍යභාවය දැකලා මේ ඇස නිසා මට දුකක් නම් සකස් වෙන්නේ මේ ඇස දුකක් නම් මේ ඇස ඉපදුනේ කුමක් නිසාද නාම රූප ඉපදුන නිසා නාම රූප ඉපදුනේ කුමක් නිසාද විඥානෙ ඉපදුන නිසා විඥානෙ උපදුනේ කුමක් නිසාද සංස්කාරයන් ඉපදුන නිසා සංස්කාරයන් ඉපදුනේ කුමක් නිසාද අවිද්‍යාව තිබුන නිසා කියලා තැන අවිද්‍යාව සකස් උනේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා කියන තැන ඉඳන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ තේරෙනවද ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා. ඒ නැගණියට ශරීරයේ දදයක් තිබුණා. කුෂ්ඨ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ නිවසට වැඩම කරනවා දානෙකට. දානෙකට වැඩම කරද්දී ඥාතීන් ඔක්කොම ඇවිල්ලා තිනවා. නමුත් මේ නැගණිය ඇවිල්ලා හිටියේ නැහැ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනවා කෝ නංගි කියලා. එතකොට කියනවා අම්මා මේ නංගිට බලවත් මේ චර්ම රෝගයක් ඇදිලා තිනවා. එයාට එන්න බෑ කියලා. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා එයාට එන්න කියන්න කියලා. එන්න කියන්නේ කිව්වට පස්සේ උන්වහන්සේ දිවසින් දකිනවා මේ මොකක්ද මේ අකුසල් විපාකය කියලා දැකලා ඒ නංගිට කියනවා ඔබ ඔබේ තියෙන රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න එතකොට ඔය අකුසලේ යටපත් වෙයි කියලා රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න එතකොට ඔය අකුසලේ යටපත් වෙනවා කියලා. නමුත් මේ දරුවා දානශාලාවේ හදලා පූජා කළාට පස්සේ ඇත්තටම ඒ චර්ම රෝගේ අතුරුදහන් වෙලා ගියා. නමුත් දැන් මෙතන අපිට ගන්න තියෙන සැඟවුණ දෙයක් තියෙනවා. එන්න මොකද මේක රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒතර මේ රහතන් වහන්සේ මේක කිව්වදී අපි එලි පිටින් ගන්නෙ මොකද දානශාලාවක් හදලා පූජා කළාම මේක හොඳ වෙනවා කියලා. නමුත් මේ දානශාලාව පූජා කළා කියන පිනට වඩා බලවත් දෙයක් මෙතන සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ සැඟවිලා තියෙන්නේ? අතහැරීම කියන ශක්තිය. ඒතර අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබේ රත්තරම් බඩු ටික විකුණලා මේක හදන්න ඕනේ කියලා. ඒතර ගෑනු දරුවෙක්ගෙන් ඇහුවොත් ගෑනු දරුවෙක් වඩාත්ම කැමති දේ මොකද්ද කියලා යා මොකද්ද කියන්නේ? තමන් ළඟ තියෙන රත්තරම් බඩු ටික. එතකොට මේ තමන් ළඟ තියෙන වටිනාම දේ තමන් කැමැතිම දේ විකුණන්නේ. මොකද්ද ඒ කරන්නේ? අත්හැරීමක් කරන්නේ. අත්හැරීම තුල තමයි තෘෂ්ණාව අත්හැරීම තුල තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලය අපි මතුගොල්ල ගන්න. තේන්නා? එතකොට දානශාලාව හැදුවා කියන කාරණයෙන් සල්ලි වලට දානශාලාව හැදුවා කියලා කවදාකවත් ඕක විඳින්නේ නැහැ. එතකොට මේ රහතන් වහන්සේ මෙතන උපක්‍රමයක් යොදන්නේ. ඒ උපක්‍රමය මොකද්ද? එයා වැඩියෙන්ම කැමැති දේ විකුණන්න කියන්නේ. නමුත් දැන් එයා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියද්දී රත්තරම් බඩු ටික විකුණන්න කියද්දී දැන් එයා බලනවා මේ රත්තරම් බඩු ටික මේ මාළ වලලු ඔක්කොම තියෙනවා. නමුත් මේ මාළේ නම් දැන් වැඩක් නැහැ. මේක පරණයි. මේක විකුණලා හදවකුවත් වැඩේ වෙයිද? තෘෂ්ණාව ගියාද? අතහැරීම වුණාද? තවත් අල්ලා ගැනීමක් උනේ. මෙතනින් රත්තරම් බඩු ටික අල්ලගෙන අතන නිරෝගී භාවයත් අල්ලගෙන දෙතනම තෘෂ්ණාව අල්ලගෙන තමයි ගියේ වැඩේ කරන්නේ නැහැ. ඒතකොට දැන් මෙතනින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මතු කළ දෙන්නේ මොකද්ද? අතහැරීම කියන ශක්තියයි මතු කළ දෙන්නේ. අතහැරීම මොකද්ද? තමන් සතුව තියෙන වටිනාම දේ විකුණන්න. දැන් කාන්තාවකට කිව්වොත් තමන්ගේ රත්තරම් බඩු ඔක්කොම විකුණන්න කියලා නෝන මං හිතන්නේ වර්තමාන සමාජෙ නම් එහෙම කරයි කියලා. ඒ තරම් ඒ කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා එතන අතහරින්න අතහැරිය තැන
අතහැරීම තුල සකස් වෙන්නා වූ ශක්තිමත් කුසලයේ නොනා මේ ලෝකයේ තින ශ්‍රේෂ්ඨම කුසලයේ වෙයි. ඒ කුසලිය තුලින් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණියගේ අකුසලී යටපත් කළ දාන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ට බලපාන කර්ම රෝගයක් තියෙනවා. තේනවද? ඔය චර්ම රෝග ඔය වගේ රෝගයන් කර්ම රෝග. පෙර අපි කළා වූ අකුසල් විපාක. එවැනි කර්ම රෝගයක් තියෙනවා නම් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ උපක්‍රමය ගොඩාක් වටිනවා. එතනදී ඔබ දක්ෂ වෙන්න ඔබ වඩාත්ම කැමති දේ. එහෙම නැත්නම් අකමැති දේ නෙමෙයි ඈ. ගෙදර තියෙන පාවිච්චි කරන්න නැති වාහනේ විකුණලා වැඩන්නේ නැහැ. තමන් ආසම කරන වාහනේ විකුණන්න. මොකද තෘෂ්ණාවයි අතහැරෙන්නේ. එහෙම නැතුව තමන් කැමතිම දේ. තමන් හිතන්න තමන් ජීවිතේ වඩාත්ම කැමති මොකද්ද කියලා? කැමති දේ විකුණන්න. විකුණලා ඒ දේෙන් සංගයා ආරමුණු කරගෙන ඒ දේ කරන්න. අර අතහැරීමේ ශක්තිය තුලින් සකස් වෙන්නා වූ කුසලය නොනා අතීත අකුසල් සියල්ලම පරදොලයි. නමුත් සියලු දෙනාටම මේක සිද්ධ නොවෙන්න පුළුවන්. එන සියලු දිනාටම සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවකට තමන්ට වෙනි කර්ම රෝගයක් තිබිලා දැන් එයා කී කරන දේ තීන රත්තරම් බඩු ටික ඔක්කොම විකුණලා දැන් අපි කිමු දානශාලාව කඩලා දෙනවා කියලා. නමුත් රෝගේ හොඳ වුණේ නැහැ. රෝගේ හොඳ වුණේ නැති තැන දියා මොකද කරන්නේ? තව තවත් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන සමත් එක ගැටිලා තව කුසල් කරගන්න. ඒ රෝගේ හොඳ වුණේ නැහැනේ. නමුත් නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල ඉන්න කෙනා සද්ධාව සකස් කරගත්ත කෙනා තමන් දකිනවා දැන් තමන්ගේ රෝගය අකුසලයක්. ඒ නිසා මම මගේ හොඳම කැමැතිම දේ මම විකුණලා සාසනය උදෙසා සංඝයාට මේක පූජා කරනවා. නමුත් පූජා කළාට පස්සෙත් මගේ ලෙඩේ හොඳ වුණේ නැහැ. එතනදී කවදාකවත් එයා ගැටෙන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ මොහොතේ මට මේ ජීවිතය රැඳිලා තියෙන්නේ මං කළා වූ මේ පින්කම් නිසායි කියන කාරණේ ඉඳලා එයා ඒ කළා වූ පින්කම් ඊට අදාළව ගලපා ගන්න. මොකද දැන් රෝගී උණ ඇය හුඟක් වෙලාවට හිතන්නේ ඊළඟ ජීවිතේ සැපදායි ජීවිතයක් ලබනවා කියන තැන තමයි. දැන් අපි කියමු අවුරුදු 40 50 අය රෝගී වෙච්ච අය ඉන්නවනේ. ඒගොල්ලෝ නිරේතුරුවම හිතන්නේ ඊළඟ ජීවිතය ගැන. තේන්න හුඟක් වෙලා නැත්තම් මේ රෝගේ හොඳ කරගන්න. මේ රෝගේ හොඳ කරගන්න යනවායි කියන තැන ඉඳන් ඒගොල්ලෝ නිරේතුරුවම අකුසල් මූලයන් වඩනවා. රූපය කෙරෙහි තෘෂ්ණාව වඩනවා. ඒ නිසාම ද්වේෂය ඇති කරගන්නවා. ඒක නිසා නිරේතුරුවම ඒගොල්ලෝ නොදන්නා භාවයෙන් බලවත් අකුසල් මූලයන් ඒගොල්ලෝ නිරේතුරුවම සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම රෝගී වෙච්ච කෙනෙක් දකින්න ඕනේ. දැන් මම රෝහලකට ගියා. ඒ රෝහලේ බරපතලම රෝගීන් ඉන්න වාට්ටුවක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රෝගීන් ඉන්න වාට්ටුවකුත් තියෙනවා. නමුත් මේ සාමාන්‍ය රෝගී වාට්ටුවේ ඉන්න කිසිම කෙනෙක් හිතන්නේ අනාගතයේ දවසක එයත් බරපතල රෝගියෙක් වෙයි කියලා. එයා කවදාකවත් හිතන්නේ නැහැ. තේන්නාද? එයා හිතන්නේ එක්ක මගේ රෝගිය සුවපත් වෙයි නැත්නම් මාව මේ විදිහට තියෙයි කියලා. තේන්නාද? එයා කවදාකවත් අර බරපතල රෝගියා දැකලා හිතන්නේ නැහැ. අනේ මං කවදා හරි වයසට යන්න යන්න මේ රෝගේ වැඩි වෙලා මාවත් මෙතෙන්ට යයි කියලා එයා හිතන්නේ නැහැ. එයා මේ රෝගියා දිහා බලන්නේ පිළිකුල් ස්වභාවයෙන්. එතකොට මේ බලන මොහොතේම මෙයා ඒ බැලීම නිසා මේ චිත්තය නිසා මකුසල් මූලයෙන්ුත් රැස් කරගන්න. ඒ නිසා අර සාමාන්‍ය රෝගී භාවයෙන් සිටින අය දක්ෂ වෙන්න ඕනේ දකින්න මම තව තව වයසට යද්දී මේ විදිය මුකුත්ම කරගන්න බැරි රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙතෙන්ට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඊළඟ ජීවිතේ හදාගන්න ඉස්සෙල්ලා මෙතෙන්ට යමයි වළක්ව ගන්න ඕනේ. තේන්නාද? දැන් මෙතෙන්ට ගියාම වළක්ව ගන්න උත්සාහ ගන්නේ නැහැ. ඊළඟ ජීවිතේ ගැන හිතලා තව කුසල් මූලයන් සකස් කරගන්නවා මිසක් සාමාන්‍ය රෝගී භාවයේ ඉන්න කෙනා හැම වෙලාවෙම දකින්න ඕනේ මම තව වයසට යද්දි මේ වගේ බරපතල තැනකට යන්න පුළුවන්. ඒ නිසා මම මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතයෙන් පින සහ කුසලය කියන දේ ශක්තිමත් කරගෙන මම මුලින්ම මේ බරපතල තැනට යමින් වළකිනවා කියන තැන. ඉස්සෙල්ලාම මෙතන වළක්ක ගන්න ඕනේ. මෙතන වළක්ක ගනිමින් තමයි අපි ඊට පස්සේ ඊළඟ ජීවිතයක් ගැන හොයන්න ඕනේ. එහෙම නැතුව අපි සාමාන්‍ය තත්ත්වයේ ඉඳලා අපි මේ ගැන හිතන්නේ නැතුව අපිවත් එකපාරට මෙතෙන්ට වැටුණාට පස්සේ නෝන අපිට කවදාකවත් මෙතෙන්දි ධර්මයක් මතු කරගන්න බැහැ. ඒ නිසා රෝගී භාවය තුල ඉන්න කෙනා හැම වෙලාවෙම තෙරුවන් උදෙසා කොච්චර බෝධි පූජා කරලා කොච්චර පින්කම් කරලා ඔය කිව්ව ආකාරයේ පින්කම් කරලා ඒ වයින්ුත් Tamanට රෝගී භාවයට අදාළ කුසල් මතු වෙලාවේ නැත්තම් එයා දකින්න ඕනේ මම මෙච්චර කාලයක් කළා වූ මේ පින්කම් නිසායි මගේ ජීවිතේ රැකිලා තියෙන මම මේ පින්කම් නොකළා නම් මං වෙලාට මැරිලායි කියන එක තමයි සද්ධාවේ ලක්ෂණය. සද්ධාව සකස් කරගත්ත කෙනා රුපියල් 1000ක් එයාගේ නැති වුණොත් එයා හිතන්නේ මගේ රුපියල් 1000ක් නැති වුණේ සද්ධාව නිසායි. සද්ධාව නැත්තම් මගේ රුපියල් ලක්ෂයක් නැති වෙන්නේ තිබ්බ. මෙතන වැටිලා කකුල කෙනෙක්ගේ කැඩුනා නම් එයා මොකද හිතන්නේ? මං තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කකුල කැඩුනේ. සද්ධාවෙන් මං දුර්වල නම් මගේ කොන්ද කැඩෙන්නේ තිබුණා. කොන්ද කැඩුන කෙනා කල්පනා කරනවා අනේ තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කොන්ද කැඩුනේ නැත්තම් මගේ ජීවිතේ නැති වෙන්නේ. එයා කොතනකවත්
ධර්මයේ නිසා කවදාක්වත් තමා කරගත්තා වූ සංස්කාර නිසා නැවත නැවත සංස්කාර කරගන්න අදක්ෂේ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රෝගී බවට පත්ව ඉන්න කෙනා ඊළඟ ජීවිතය ගැන හිතන්නේ ඉස්සෙල්ලා. මේ ජීවිතේ තමන්ගේ රෝගාබාධය තව තව වැඩි වෙලා බරපතල තැනකට එනවායි කියන තැන හිතලා එතෙන්ට આવොත් මුකුත්ම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඉඳලා ශක්තිමත් ආකාරයෙන් කුසල් වගේම පින ශක්තිමත් කරගන්න මොකද අරවැනි තැනක් තියෙනවායි කියන සසරී දුක් විඳිනා සත නැකලා නැගුණේ සිනහස සිත උණු වීලා දස පාරමී දම් සසරී පුරලා බුදුබව පැතුවේ අප දුක් දැකලා සක්විති රජ කාම නැත මාට වටින සෑම දුක ගිනිනා අප සෑම දවන සසරී ඇවිදින නවතින ගමන සොයමින් යනවා අම පාලේ